आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियतरात्रि प्रवृत्ति विकास शायमी मम खाविंदु विजयवर्धन प्रथमेन सिरास्ताल कोविड मरण 37ක් समस्त कोविड मरण संख्याव 3157 දක්වා ඉහළට डेल्टा प्रभेदय स्थिरोम ලංකාවේ තියෙනවා තියෙන්නේ කොහෙද කවුද ආසාදිතයා කියා සොයන එක ප්‍රායෝගික නැහැ එකතු වෙලා පැතිරීම වළක්වමු සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලයි දෙදිනක් පුරා ක්‍රියාත්මක හෙද වර්ජණය හෙට උදෑසන 7ට අවසන් මෙහෙත් නොමැතිව ජනතාව අදත් අසරණ වෙයි වයසෞර්දු 30ට වැඩි බස්නාහිර පළාතේ සීලු දෙනාට ජූලි 31ට පෙර කොවිඩ් මර්ධන එන්නත ජනපති සෞඛ්‍යංශ වෙත දැනුම් දෙයි රට පුරා පාසල් 3000ක් මේ මාස ඇතුළත විවෘත කිරීමට සැලසුමක් අධ්‍යාපන ඇමති ජීඑල් කියයි පොහොර ඉල්ලා ගොවීන් අදත් උද්ඝෝෂණේ රට පුරා කාබනික පොහොර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළට බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානම ගැන පක්ෂ විපක්ෂ දේශපාලන මත ආණ්ඩු ඇතුළෙන්ම කුණාටු දේශපාලනය හමාගෙන එනවා පාටලී කියයි प्रथम अवधान देशीय पुआत्त ई दिन सिधु तवत् कोविड मरण तीस हतक पिलिबंधव सौख्य सेवा अध्यक्ष जनरल बरिया विसिन अद पास्वर्वे तहवरू कला यानु मेरट समस्त कोविड मरण संख्या तुंदास एकसिय पनास हत दक्वा इहल गोस्ती विनवा मेतर कोविड अवधान हेतुन तवत् दिस्ट्रिक हतरक ग्राम निलधारी वसम कि प्याक अद पेरवरु हाई सीट හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. අද උදැසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර, ගම්පහ, කොළඹ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කර තිබුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල පොලිස් බල ප්‍රදේශයේ මාටුආගල වත්තේහි උඩ කොටස, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිලධාරි වසමේ ඕලන්ද ග්‍රාමය, හැඳල උතුර ග්‍රාම නිලධාරි වසමේ රබර් වත්ත ග්‍රාමය, කොළඹ දිස්ත්‍රික්කයේ නුගේ කුඩ පොලිස් බල ප්‍රදේශයේ ඔබේසේකරපුර 514 සී ප්‍රදේශය නුවරඑළිය දිස්ත්‍රික්කයේ භගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ කොටියගලවත්ත 15 කොටස මෙලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත් මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද උදැසන සිට හුදකලා භාවයෙන් ඉවත් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා මේ අතර කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මාදේයව ග්‍රාම නිලධාරී වසමින් COVID-19 ආසාදිතයින් 19 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් මාදේයව ග්‍රාම නිලධාරී වසම අද දහවල් සිට හුදකලා කර ඇති බවයි වාර්තා වුණේ. සහල ප්‍රාත්මකන පරිදි මෙපත්පත්න් නැවත ගනුන් දෙන තුරු මාදේයව ග්‍රාමයේ හුදකලා තත්ත්වයට පත් කරන ලබන බව දන්වා සිටිනු. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම 4:30ට පමණ කඩනායක ගුවන්තොටුපළ වෙත රැගෙන විත්තිබෙනවා. ඒ චීනයේ බෙල්ජියම් නුවර සිටයි. අදාළ එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරි රථමගින් ප්‍රවාහනය කර තිබෙනවා. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබියේ එමිරේට් රාජ්‍ය විසින් සිය වැසියන්ට ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් 13ක සංචාරය කිරීම తాවකාලිකව තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, දකුණු අප්‍රිකාව, වියට්නාම් ය ඇතුළු රටවල් 13ක් සඳහා ලබන 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙත්ම ශ්‍රී ලංකාව ඇතුළු අදාළ රටවල සිට එක්සත් අරාබියේ එමිරේට් රාජ්‍ය වෙත පැමිණෙන ගුවන් ගමන්ද ලබන 21 වන දින දක්වා අත්හිර වීමට ඔවුන් පියවරගෙන තිබෙනවා. දැනට ස්ථිරවම තහරු කරලා තියෙන්නේ 5 දෙනයි. ඒ සංඛ්‍යාව ඊට පස්සේ වෙනස් වෙලා නැහැ. නමුත් අපි දන්නවා මේ වෙනකොට මේ ප්‍රභේදයේ රටේ තියෙනවායි කියලා. ඒ නිසා ගත හැකි සියලුම පාලන ක්‍රියාමාර්ග උපරිමයෙන් කරගෙන යනවා. ආදරණීය සෞඛ්‍ය පරිශ්‍රය කියනවා මේ දෙල්ටා ප්‍රභේදයේ පැතිරීමක් මේකට විශාල වශයෙන් රටට ඇතිවෙනවා. මේ සම්බන්ධයෙන් අපි ගත යුතු සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නවා. ඒක එකක්වත් ලිහිල් කිරීමට කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහිදී වැදගත් වෙන්නේ අපිට අපි මේ මොහොත වෙන විට ස්ථිරවම දැනගෙන තියෙනවා මේ රටේ මේ ප්‍රභේදය තියෙනවා කියලා. භගවතලාව නගරයේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවක සේවය කරන සේවකයන් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වීම හේතුවෙන් එම බැංකු ශාඛාවේ සෙසු කාර්ය මණ්ඩලය ස්වයන් නිරෝධහනට යොමු කර බැංකු ශාඛා දෙක తాවකාලිකව වසා දැමීමට පියවර ගත් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ප්‍රකාශ කළා.
මෙතර පළත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකලපුව දක්වා දහවණය කළ බස් රථ තුනක් පුත්කලින් 49 දෙනෙකු සමග මඩකලපුව තුන්පලන් චෝලේ ප්‍රදේශයේදී යුද හමුදා බහරයට ගෙන තිබෙනවා. අද අලුයම 3:30ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර පසුව එම බස් රථ සහ මගීන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කරදිය නාරු පොලිසියට බහර දී තිබුණා. මෙලෙස අත්අඩංගුවටගත් පුත්කලින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ එම බස් රථවල ගමන් කළ පුත්කලින් තෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. වයස අවුරුදු 30ට වැඩි බස්නහිර පළාතේ සියලු දෙනා හට ජූලි 31 වනදාට පෙර කොවිඩ් මර්ධන එන්නත් ලබා දී අවසන් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යංශ වෙත දැනුම් දී තිබෙනවා. ඒ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලුම දෙනාට ජූලි 31 වන දිනට පෙර කොවිඩ් එන්නත ලබා දී අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යංශ වෙත දැනුම් දී තිබෙනවා. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත් ගම්පහ දිස්ත්‍රික්කයේ 47%කට සහ කළුතර දිස්ත්‍රික්කයේ 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. ඇනවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමග විධිමත් සැලැස්මක් යටතේ සැප්තැම්බර් මාසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශ ඉහළ ප්‍රතිශතයකට එන්නත් ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කළා. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය ඉක්මනින් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළ අතර ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබා බාදීමට සැලසුම් කරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පවතින කොවිඩ් වසංගතය හමුවේ වසාදමා ඇති පාසල් 3000ක් පමණ විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රටේ පාසල් දිගින් දිගටම වසාදමලා තියන්න පුළුවන් කමක් නැහැ. පියවරෙන් පියවර ප්‍රායෝගික ලෙස සැලැස්මක් හැදිය යුතුයි කියලා පාසල් විවෘත කිරීම සඳහා. පාසල් 1439 එක ළමයි ඉන්නේ පාසලකට 50කට අඩු වෙන. ළමයි 51යි 100යි අතර ඉන්න පාසල් තියෙනවා 1523. පාසලකට ළමයි 100කට අඩු වෙන ඉන්න පාසල් අපේ රටේ තිබෙනවා 2962. සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10165ක් පමණ. ඒකෙන් 3000කට ආසන්න පාසල් සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ 100ක්. එම නිසා මේ පාසල් ප්‍රථම පියවරක් හැටියට විවෘත කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙල කාලෝචිතයි කියන තීරණයට අපි එළඹුණා ඊයේ අතිගරු ජනාධිපතිතුමා සමග පැවතු සාකච්ඡාවේදී. එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් රෝහල් වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් අදත් දැඩි පීඩාවට පත් වුණා. මේ අතර බස්නාහිර පළාතේ ප්‍රවහන සහ ගිලන් රථ රියදුරු සංගමයේද පැය 24ක ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද උදෑසන සිට ආරම්භ කර තිබුණා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ දිනේදී වැඩවර්ජනයක් ආරම්භ කළා. සිය ඉල්ලීම් සඳහා බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වැඩවර්ජනය දෙවන දිනටත් අද දින ක්‍රියාත්මක කිරීමට හෙද සංගම් තීරණය කර තිබෙනවා. මේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වල වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබූ ආකාරයයි. බැරි මිනිස්සු රත්තිය දෙනවනේ මහත්තයා. හරි අමාරුයිනේ. ටීවී එකක් නැති හින්දා අපි දන්නේ නැහැ මේවා. අද තමයි දිනේ තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා ස්ට්‍රයික්ලු. සුරු මැහුවා සනීපද කියලා. සැපද කියලා. දැන් සැපත් ඉවරයි සනීපත් ඉවරයි. මේ අහිංසක පිටාල් තියෙන අහිංසක මිනිස්සු මොනවද කරගන්න බැරි. ඒකට වඩා විකලාංග ම
මෙම වර්ජනය හේතුවෙන් බාහිර රෝගී ප්‍රතිකාර සේවා ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන්ට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ටද දැඩි අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදු වුණා. මේක හෙට උදේ 4 තමයි අවසන් කරන්න නියමිත. ඒ වගේම ලංකාවේ තියෙන රෝහල් 1100ක මේ ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක වුණා. මහජන සෞඛ්‍ය සේවාවේ සාර්ථක වුණා. එදා අධ්‍යාපන අංශයේ දිවිදුවල් 17ක කිසිම නිලධාරියෙක් සේවයට වාර්තා කරේ නැහැ. 38000ක් මේ ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එකම ආණ්ඩුව පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් ධනාත්මක ප්‍රතිචාරයක් අපට තාම පේන්නේ නැහැ. විවිධ කාරණාවලට අත්සන් තිබ්බා අරක කරා මේක කරා කියලා කිව්වට මේ හැම එකටම බාලගිරි දෝෂය වගේ කිසිම ඉල්ලීමක් ධනාත්මක අපිට ලබා දෙන්න තවමත් කටයුතු කරලා නැහැ. හෙතු සංගම් විසින් සිදු කරන වැඩ වර්ජනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළකලේ මෙවන් අදහසක්. අපි දන්න බහුතරයක් වූ හෙදියන් මේ වෘත්ති සංගම් ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න කැමැත්තේ නෙමෙයි. උන්ට විකල්පයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒ හෙදියන්ට තියෙන ගෞරවය නැති කරන්න හෙදියදියා වෛරයෙන් බලන තත්ත්වයට පත් කරන මේ හෙදු සංගම් නායකයෝ කටයුතු කරනවා. සෞඛ්‍ය සේවයට අවිලා තියෙන දේශපාලනය කරන්න නම් එතන විශාල වැරද්දක් තියෙනවා. තමුන්ට පාර්ලිමේන්තුවට යන්න උවමනාවකට හෝ නැත්නම් තමුන්ගේ දේශපාලන ගමන විවෘත කර ගැනීමට හෝ සෞඛ්‍ය සේවය දා ගන්න බෑනේ. රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම හෙද වර්ජනයට එල්ල කරන චෝදනා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. රජී වෛද්‍යවරු සංගම කියන මේ කඩාකප්පල් කර කියාවා. ඒ ඒගොල්ලෝ කරපු ඒවා 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 වෘත්ති සමිති ක්‍රියාමාර්ග. අනිත් මිනිස්සු කරාම කඩාකප්පල් ක්‍රියාමාර්ග. පහුගිය අවුරුදු 5 ඔච්චර හොඳ සෞඛ්‍ය සේවයක් ගොඩනගාගලා තියෙද්දි කර සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීමක් නෙවෙයි වෛද්‍ය සංගමය කරේ. දැන් අද ඒ සෞඛ්‍ය සේවයේ මේ අන්තිම බිඳුවටම වැටිලා තියෙද්දි දැන් ඉන්නවා එක එක්කෙනා පිටිපස්සේ ඇමතිවරුයි ජනාධිපතිවරුයි පිටිපස්සේ ඇවිද ඔය සභාපති ඇතුළු කට්ටිය රස්ති අද වෙවි ඉන්නවා. මේ අතර බස්නාහිර පළාතේ ප්‍රවාහන සහ ගිලන්පතුරු යතුරු සංගමය පැය 24ක ලෙඩනිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති දීත්වයක් ජනසතු කිරීම සහ තවත් සංවර්ධන ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපි මානව සංවර්ධනයේ පුසත් වෙනවා වගේම ඊට සමගාමීව භෞතික සංවර්ධනයේ ඉදිරියට යන්න ඕන. ඒ වගේමයි දේශීය නිෂ්පාදන ආර්ථික සයිබල ගන්නවන්න නම් අනිවාර්යයෙන්ම රටේ මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි. අධිවේගී මාර්ග පද්ධතියම පහසුව විඳින ජනතාව මේ බව හොඳින් දන්නවා. ඉතින් දුෂ්කරලයි කියලා අත්හරලා තිබුණු ගම්මාන කීයක් නම් මේ අධිවේගී මාර්ග පද්ධතිය සමග දියුණුවා. ඒ ජනතාව අද රෝලකට යන්නේ, තමන්ගේ ගොවිතැන් භෝග අලෙවි කරන්නේ, නගරය හා සම්බන්ධ වෙන්නේ මේ අධිවේගී මාර්ග විතරක් නොවේ, පරම්පරා ගන්නවා නුදුටු දියුණුව ගමට විවෘත කරන ප්‍රවේශයක් විදියටත් මේ ජනතාව මේ අධිවේගී මාර්ග පද්ධතිය දකිනවා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රාජ්‍ය සතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. සියලු ක්‍රියාමාර්ග ගන්න මේ රටේ ජනතාවගේ ආරක්ෂා කරගන්න. ඔවුන්ගේ ජීවිතවල වටිනාකම දන්න නිසා අපි එන්නත් කරන්නේ අකණ්ඩව සිදු කරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ. කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට ඊට වඩා දුෂ්කරතා මතුවෙන විදිය හොදන්න. අපි මේ ජනතාව රැක බලා ගන්නවා. GSP Plus සහනය අහිමි වුවහොත් ඊට මුහුණ දීමට අපේ රටේ ආර්ථිකය ශක්තිමත්ද? කොරෝනා වසංගතයෙන් බැටකන ශ්‍රී ලංකාවට GSP Plus සහනය අහිමි වීම හමුවේ එල්ලවන අභියෝගයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කරුණු පැහැදිලි කර සිටියා. අපි මේ රජයේ පටන් ගත්ත දවස් ඉඳලම හැමදාම කියනවා කඩා වැටෙනවා, ණය ගෙවන්න බැරි වෙනවා, රුපියලට ආරම්භ වෙනවා, කොළි අනුපාතයට තවමක් හරි වෙනවා කියලා හැමදාම ওই කතාව කියලා තියෙනවා. මේ කතාව කියන්නේ දේශපාලනික කෝණේ. ওই කියන හැමෝම ප්‍රශ්නෙනේ කියන්නේ. ප්‍රශ්නේ කියනවා විසඳුමක් කියලා තියෙනවද කවදාම? ඉතින් ප්‍රශ්න විසඳන එක තමයි අපිට තියෙන්නේ. අපි මේ ප්‍රශ්න විසඳනවා. අපිට අභියෝග තියෙනවා. අපි මේ අභියෝග ගැන ওই කතා කරන අයටත් වඩා හොඳින් දන්නවා. ඒතකොට GSP Plus එක නැති වුණයි කියලා අහිමි වුණයි කියලා රටේ අපනයන කඩා වැටුනේ නැහැ. විශේෂයෙන්ම යුරෝපාවට යරපු අපනයන කඩා වැටුනේ නැහැ. මේ අයත් එක්ක සාකච්ඡා කරලා අපේ කරුණු පැහැදිලි කර දෙන්න පුළුවන්. ඒත් එක්කම රටේ ආර්ථික හසුරුවන අය හැටියට අපි මේකට සූදානම් වෙන්නට ඕනේ. දැන් නැවත වරක් GSP Plus එක අයින් කරනවා නම් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එකට අපි යොමු වෙන්නට අවශ්‍යයි. අපේ රටේ ස්වෛරීභාවය අපි රැකගන්නට නම් පිටස්තර බලපෑම් වලට අපි වැටෙන්නේ නැතුව අපේ රටේ ස්වෛරීභාවය රැකගන්න ගමන් ආර්ථිකය රැකගැනීමට අපි කටයුතු කළ යුතුයි. රටේ සියලු ගැටලු විසඳීමට නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
එයාද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක පැත්තකින් රට ගැන සම්පූර්ණ විශ්වාසය කඩවලා ආණ්ඩු ගැන දේශපාලඥය ගැන විශ්වාසය කඩවලා වගේම තමුන්ගේ ජීවිතයේ ඉදිරි කාලය තුළ කොයි ආකාරයෙන් ගෙවෙයිද කියන එක ප්‍රශ්නාර්ථයක් ඉදිරින් තබාගෙන ඉතාමත්ම රටට ආදරයක් නැති වෙන ආකාරයෙන් තමයි මේ වැඩ කරන්නේ මේක ඉතාමත්ම භයානක මත පුරවැසියා රටට ආදරේ සමාජයට ආදරේ නැතුව ගියොත් ඒක විශාලම භයානක තත්ත්වයක් වෙන මොකද රට ඉස්සරහට යන්න අපිට බැහැ රටේ හැම අංශයක්ම කඩා වැටලා තියෙන මොහොතක අපි ආණ්ඩුවට බල කරලා කියනවා වහාම සූදානම් වෙන්න ආණ්ඩුව තමුන්නාසලට නොහැකියාව අපි දකිනවා තමුන්නාසලක හැබැයි හැකියාව තියෙන මිනිසු කොට්ටාසයක් මෙරට ඉන්නවා කරුණා කරලා එයාව ලං කරගෙන හදන්න අලුත් වැඩපිළිවෙලක් ගමේ පුංචි මිනිහගේ ඉඳලා මෙරට ඉන්න මහා ව්‍යාපාරිකයා දක්වා මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අලුතෙන් හැදුවේ නැතිනම් මතක තියාගන්න මෙරට කිසිම දේශපාලඥයෙක් ගැන විශ්වාස තබන්නේ නැහැ ජනතාව මොකද තමුන්නාසල කරන මේ කාලකන්ණි ක්‍රියාව නිසා දැන් මේ ආණ්ඩුව සියලු ප්‍රශ්න වලට විසඳුම් හැටියට තෝරගෙන මුදල් අච්චු ගැසීම දිනෙන් දින මේ ආකාරයට රුපියල් අච්චු ගැසීමෙන් වෙන්නේ පාන් රාත්තලක් හෝ හාල් කිලෝ එකක් ගන්න අනාගතේ මේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට විල්බැරෝවකින් මුදල් අර යන තත්ත්වෙට මේ රටේ ආර්ථිකය නිර්මාණය වෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුවට ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ රජයේ තීන්දුව සමග කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති මේවන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. කලානුරූපීව දේශීය කෘෂිකර්මාන්තයේ සිදු වූ විවිධ වෙනස්කම් සමග පුරාණ සමාජයේ පැවති සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය අද වන විට බොහෝ වෙනස්කම් වලට ලක්ව තිබෙනවා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව සම්බන්ධයෙන්ද මේවන විට සමාජය තුළ සංකතනයක් ගොඩනැගී ඇති බව නොරහසක්. රජයේ මෙම තීන්දුවට වරින් වර විවිධ බාධක පැමිණියද කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා ලෙස දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ ඊයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා. රසායනික පොහොර ආනයනයට වැය කරන මිලියන 80,000 ගොවියාට ලැබීමට සලස්වන බවයි ඊයේ ජනාධිපතිවරයා අවධාරණය කළේ. මේවන විට කාබනික පොහොර නිෂ්පාදනයට රටේ විවිධ පාර්ශවයන් එක්ව ඇත්තේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලට සිය සහය පළ කරමින්. පදවිය සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනයට ඉඩම් වෙන් කිරීම සහ එහි වැඩ කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ රට කාබනික වෙලා තිබුණ රට 1960ට එහා එක පොහොරයක් මේ ලංකාවට ගෙනල්ලා තිබුණේ නැහැ රසායනික පොහොර තෙල් පාවිච්චි කරගෙන තේ පොල් රබර් සියලුම ගම්මිරිස් කුණුළු ඔක්කොම අපනයන එකවල තියෙන වැඩිපුරම ලංකාවේ 1960ට එහා තමයි महावेली एचकलापेट अवश्य कॉम्पोस्ट पोहर निष्पादने मेवन विट इम प्रदेशेम आरंभ करति बेनबा एराज अमात्य सिरिपाल गमनत महतागे प्रधानत्वेन ලංකාපුර ප්‍රාදේශීය සභාවද මේවන විට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් පොහොර හිඟේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් තවමත් නොඅඩුව අපට තොරතුරු වාර්තා වෙනවා. පොහොර හිඟේ ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කුරුණෑගල ගල්ගමුව නගරයේදී අද විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. බදුල්ල ඌව පර්ණගම ප්‍රදේශයේදීද අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. අපි කැමති සමාජ ජන බලවේගයේ හැටියට කාමනික පොහොර ව්‍යාපෘති යන්න. හැබැයි ඒක පියවරෙන් පියවර යන්න ඕන. නාවුල ප්‍රදේශයේද අද මෙවැනිම විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. ආර්ථිකයත් ෆේල්, අධ්‍යාපනයත් ෆේල්, සෞඛ්‍යයත් ෆේල්, මුළු රටමත් ෆේල් කියලා අපි කියනවා. අනුරාධපුර මහවිලච්ඡය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක් වුණා. මෙතර ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කර ගැනීම සඳහා සහාය වීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය කැමැත්ත පළ කර තිබෙනවා. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු අවස්ථාවේදී මෙම කරුණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.
රජය විසින් පොහොර ගැටලුව පිළිබඳව ගෙන ඇති තීරණය අසාර්ථක සහ අසමත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී. දැන් විශේෂයෙන්ම මේ පොහොර අර්බුදයේ තුල මොකක්ද සිද්ධ වෙන්නේ? ගොවියට ගොවි බිමට පොහොර ටික ලැබෙන්නේ නැතිකොට ගොවියගේ නිෂ්පාදනය පහළ වැටෙනවා. ගොවියගේ නිෂ්පාදනය පහළ වැටෙනකොට අපේ රටේ ආහාර සුරක්ෂිත භාවය පළුදු වෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවගේ ආහාර ඉල්ලුමට සැපයීමක් දෙන්නට බැරි වෙනවා. දැන් ආණ්ඩුව කියනවා මේ වගේ දෙයක් සිද්ධ වුණොත් පිට රටින් ආහාර ගෙන්නන්නම් කියලා. ඇත්තටම මේ ආණ්ඩුවට පිට රටින් ආහාර ගෙන්නන්නට මුදල් නැහැ. එතකොට මොකද සිද්ධ වෙන්නේ? එතකොට සාගතයක් නිර්මාණය වෙනවා. මහ ජනතාව මහපාර ඇදී වැටෙන්නට පුළුවන් ඒ සිදුවෙන ආහාර හිඟය තුල දුර්භික්ෂයක් නිර්මාණය වෙනවා. ඇයි රජය මේ විදියට අකාරුණිකව හිතලා ජනතාව ගැන හිතන්නේ නැතුව තනි මතයට පෝර පිළිපදව මේ වගේ වැරදි තීන්දුවකට එළවෙන්නේ? මේ ආණ්ඩුවට මනුස්සකමක් නැහැ. මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්. රටක් පාලනය කරන්නට බැරිව තටම තටම ඉන්න ආණ්ඩුව. මම ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ රට ජනතාවත් විනාශ කරන්නට එපා. මෙතෙක් තමුන්නාන්සලාගේ පාලනය තුළ ගත්තු තීන්දුව සියල්ලක්ම අසාර්ථක අසමත් නොහැකියාවෙන් පෙළෙන තීන්දුව බවට ඔප්පු වෙලා හමාරයි. මේ පෝර ගැන ගන්න තීන්දුවත් එවන් අසාර්ථක අසමත් තීන්දුවක්. පාර්ලිමේන්තු පැමිණීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන කතිකාවතත් සමග දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. සෑම අක්ෂයකින්ම රට ෆේල් වෙලා තියෙනවා. දැන් ඔවුන් කියනවා මේ දෙන්නටම කරන්න බැරි වෙච්ච දේ කරන්න බැසිල් රාජපක්ෂ ඊළඟ සහෝදරයා ගේන්න ඕනේ කියලා. මේක එක්තරා නාට්‍යයක කොටසක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. සමහරක් අය පවුල අතර මේ එක එක විරසක ඇති කරන්නේ. එක එක කතා නෑ මේ පවුල ශක්තිමත් පවුලක්. මම දැන් ඒකත් අපිට ලොකු හයියක් මේ රටේ ප්‍රශ්න විසඳා ගැනීම කියන කාරණා. බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි 2010 හිටපු ප්‍රධානම ආර්ථිකය බාර අමාත්‍යවරයා. හොඳම උදාහරණයක් තමයි නිලුම් කුළුණ. අදටත් කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා සත පහක ආදායමක් ඇති වෙලා නැහැ. එතුමා තිරේ පිටිපස්සෙන් ඉඳගෙන මේ රජයට ආර්ථික මේ විදිහට විශාල ශක්තියක් ඉදිරිපත් කරනවා. බැසිල් රාජපක්ෂ මහතා තමයි මේ පක්ෂයේ සන්ධානයේ යම් අර්බුදයක් නිර්මාණය කිරීමට ප්‍රධානම වෙච්ච පුද්ගලයා. මෙතුමා හිටියයි කියලා එතුමා අතින් පිට මහා ආශ්චර්යමත් දේවල් පේන්නේ නැහැ. තෙල් මිල අඩු කරයි, එහෙම නැත්නම් බඩු මිල අඩු කරයිද අපි බලන් ඉමු. බැසිල් රාජපක්ෂ මහත්තයා යුද්ධ ඉවර කළා මේ රටේ ආර්ථික වශයෙන් ගොඩනගන්න දෙවන්ත හයියක් දුන්නා. රාජපක්ෂ විරෝධී කුණාටු සුළඟ ආණ්ඩුව තුලින්ම ආරම්භ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණපක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ සෑම ජන කණ්ඩායමක්ම අද අසහනයට, සංවේගයට, කෝපයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ නිසාම අද ආණ්ඩුව ඇතුළෙන් කුණාටු දේශපාලනය හමාගෙන එනවා. මේ තමන් විසින් මූල්‍ය කළමනාකරණය අවුල් කරගෙන ආර්ථිකය බිඳ දමමින් ඉන්නවා, කොවිඩ් මර්ධනය අවුල් කරගෙන ඉන්නවා, සමස්ත ජනතාවම ප්‍රති රාජපක්ෂ සුළඟකට රටම පෙළ ගැහිමින් ඉන්නවා. ජනාධිපතිතුමා ඊයේ බැලූ බැල්මට බොහොම සාමාන්‍යයි කියන ප්‍රකාශයක් කළා. එක තමයි ගොවි ජනතාවගේ අරගලය සාධාරණ නෑ, සාධාරණ හේතු මත පවත්වන්නේ නෑ කියන එක. ඒ වගේම මේ රාණ්ඩුවේ ඉන්න බලගතුම ඇමතිවරු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් වන ජොන්ස්ටන් ෆර්නෑන්ඩු මහත්තයා කියනවා එක කපුටෙක් මරලා තට්ට එල්ලුවා නම් කපුට ටික බය වෙනවා කියලා. මොකද්ද මේ වියංගෙන් කියන්නේ? මේ කෑ ගහන මිනිස්සු, මේ සංවේගයට පත් වෙච්ච මිනිස්සු, මේ අසහනයට පත් වෙච්ච මිනිස්සු, මේ කෝපයට පත් වෙච්ච මිනිස්සුන්ට එකෙක් දෙන්නෙකුට වැඩක් දෙන්න කියන එක තමයි මේ වියංගර්ථෙන් කියන්නේ. දැන් එතුමා ගිහිල්ලා කිව්වා එකවරක් මගේ වචන චක්‍රලේඛ හැටියට ගන්න කියලා. ඒ අනුව තමයි කැලෑ කපන්න පටන් ගත්තේ පටපට ගාලා රට පුරාම. පෝර නැතුව පාරට බහින කහ ගැහිච්ච ගොයමත් එක්ක, කහ ගැහිච්ච තේවගාවත් එක්ක පාරට එන මිනිස්සුන්ට පොලිස් නිලධාරීන් කොයි විදිහටද මේක බාරගන්නේ කියන එක අපිට ඉදිරි දින දෙක තුන ඇතුළත බලා ගන්න පුළුවන්. මේ පැහැදිලි ආකාරයට මේ රටේ ජනතාවට කරන ලද බලගතු අනතුරු ඇඟිවිවා. රටවට ආපුවත් කිහිපයක් දැන්. විදේශ මුදල් මෙරටින් පිටවීම සීමා කිරීම සඳහා රෙගුලාසි රැසක් ඇතුළත් ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. මෙම නියමයන් මාස 6ක කාලයක් සඳහා වළංගු වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. දේශීය සංචාරකින් සඳහා වෙන් වූ ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සතු නිවාඩු නිකේතන පෞද්ගලීකරණය කිරීමට රජයේ ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව අනුරාධපුර සංචාරක නිවාඩු නිකේතනයේ සේවක සේවිකාවන් එම නිවාඩු නිකේතන ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.
මාස 8ක් ඇතුළත කුරුණෑගල පොලිස් වසමේ නිවාස සහායකින් රාත්‍රී කාලයේදී රුපියල් ලක්ෂ 40කට අධික මුදල් රන් ආභරණ ලැප්ටොප් පරිගණක ඇතුළු වටිනා විදුලි උපකරණ සොරකම් කළ 5 දිනකුගින් සමන්විත කණ්ඩායමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 වැනි පුද්ගලෙක් වන අතර ඔහු මීට පෙර සොරකම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට දැනට වසර දෙකකට පෙර නිදහස ලැබූ පුද්ගලෙක් බවයි පොලිසිය සඳහන් කළේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය දහම්වැව් ප්‍රදේශයේදී වනාලි පහර දීමකින් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 47 වැනි එක් දරුපියෙක්. කිලිනොච්චිය කන්දවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කල්මඩු නගර ග්‍රාම නිලධාරි කොට්ටාසේ නාවල් නගර ගම්මානයේ වෙසෙන අසිරන පවුල් 500ක් සඳහා වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. අයිස් මද්‍රව්‍ය සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් තලවකැලේ පොලිස් විශේෂකාරී බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තලවකැලේ පොලිසිය වෙත බාර දී තිබෙනවා. रात्रि प्रवृत्ति विकाशे अवसान ओबट सुवदायी रात्रिया। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.